ශ්‍රී ලංකාව කියලා කියන්නේ කෘෂිකර්මාන්තය ප්‍රධාන කරගත්ත රටක්. අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට අලුත් තාක්ෂණයන් අපිට යොදා ගන්නට පුළුවන්ද? අපිට ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙනවද? අලුත් තාක්ෂණයන් කිව්වේ නැනෝ තාක්ෂණය වගේ අලුත් තාක්ෂණයන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ කෘෂිකර්මාන්තය සහ නැනෝ තාක්ෂණය ගැන. මම විශ්වාස කරන දෙයක් තමයි අපි මේ අලුත් තාක්ෂණයන් පිළිබඳ හොඳ දැනුමක් ලබා තිබිය යුතුයි. මේ දැනුම භාවිතා කරගෙන ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන් සඳහා අපි නව නිර්මාණ බිහි කළ යුතුයි. මේ නව නිර්මාණ ඔස්සේ මේ විවිධාකාර වූ ක්ෂේත්‍රවල වර්ධනයක් අපි බලාපොරොත්තු විය යුතුයි. ඒක නිසා අද අපි අවබෝධයක් ලබා ගනිමු කෘෂිකර්මාන්තය, නැනෝ තාක්ෂණය. මෙතනදී කෘෂිකර්මාන්තයේදී භාවිතා වෙන පසත් එක්ක කොහොමද නැනෝ තාක්ෂණය අපිට සම්බන්ධ කරගන්නට පුළුවන් වෙන්නේ කියලා. ශාකයක වර්ධනයට පස කියන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. මේ පසේ තියෙන නිරෝගීකම, පසට කොච්චර ජලය උරා ගන්නට පුළුවන්ද, මේ පසට කොච්චර පෝෂක ප්‍රමාණයක් අඩංගු කරන්නට පුළුවන්ද, පසේ කොපමණ ප්‍රමාණයක් බැක්ටීරියා ජීවත් වෙනවද, මෙන්න මේ කියන කාරණා සියල්ලම ගසේ වර්ධනයට ප්‍රධානතම වශයෙන් බලපානවා. එහෙමනම් අද අපි කතා කරන්නට යන්නේ පස ගැන. මේ පස නිරෝගිමත් කරන්නට, මේ පසේ තියෙන ගුණාත්මකභාවය ඉහළ නංවන්නට නැනෝ තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරමු. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ විකෘති වුණු, වෙනස් වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට පුළුවන් ශාක විශේෂයක් ගැන. නැනෝ අංශුන් සහ නැනෝ තාක්ෂණයන් පාවිච්චි කරලා ශාකවලට ආවේණික නොවුණු විශේෂ ගුණාංග ලබා ගන්නට පුළුවන් කියලා අපි කලින් වීඩියෝ කීපයකදීම කතා කළා. අපි මේ තාක්ෂණ ක්‍රමවේදයට කියනවා ශාක නැනෝ ජෛව විද්‍යාව, එහෙමත් නැත්නම් ප්ලාන්ට් නැනෝ බයොනික් කියලා. වර්තමාන තත්වයන් තුලදී පාංච දූෂණය වගේ කාරණා සම්බන්ධයෙන් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව පාවිච්චි කිරීම ගැන විශාල ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. මේ ප්ලාන්ට් නැනෝ බයොනික් වලින් ශාකවල ව්‍යුහයේ යම් යම් වෙනස් කිරීම් ඇති කරලා පසේ තොරතුරු එක්රස් කර ගැනීමේ හැකියාව ශාකයකට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විවිධ අහිතකර පාරිසරික තත්වයන් නිසා විකෘති වෙලා තියෙන පස් ජෛවමිතිකරණය කියන ක්‍රියාවලිය මගින් නැවත ප්‍රතිසංස්කරණය කරගන්නටත් පුළුවන්. දූෂක ද්‍රව්‍ය දිරාපත් කරන්නට පුළුවන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය දිරිගන්වන්නට පාරිසරික තත්ත්ව වෙනස් කරලා දූෂිත පස් රැකබලා ගන්නට පුළුවන් ක්‍රියාවලියක් විදිහට මේ ජෛවමිතිකරණය, එහෙමත් නැත්නම් බයෝ රෙමඩියේෂන් අර්ථ දක්වන්නට පුළුවන්. ශාක නැනෝ ජෛව විද්‍යාවේ ආධාරයෙන් අපිට සංවේදක නිෂ්පාදනය කරලා මේ සංවේදක හරහා ලබා ගන්නා තොරතුරු බයෝ රෙමඩියේෂන් කියන ක්‍රමවේදයත් එක්ක එකතු කර ගැනීම තුළින් තමයි මේ විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙතනදී ශාක නැනෝ ජෛව විද්‍යාව ආධාරයෙන් අපි සංවේදක නිර්මාණය කරනකොට මේ නැනෝ අංශුන්, සුවිශේෂ වූ නැනෝ සංවේදක අංශුන් නිෂ්පාදනය කරලා ඒක ශාකවලට ඇතුළත් කරනවා. මේ සංවේදක වලින් පලිබෝධ නාශක පාවිච්චි කරනකොට ඉතාමත්ම කාර්යක්ෂමව මේ පලිබෝධ නාශක භාවිතය අධීක්ෂණය කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පලිබෝධ නාශක භාවිතා කරනකොට ක්ෂුද්‍ර ජීවීන් විසින් නිෂ්පාදනය කරන විෂ වලින් පසේ ඇතිවන ආසාදනයනුත් මේ සංවේදක වලින් අපිට දැනගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි ලෝහාලෝහමය ද්‍රව්‍ය වලින් විකෘති වෙලා තියෙන පසුත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ නිර්මාණය කළ තියෙන ශාක භාවිතා කරලා සංවේදනය කරන්නට පුළුවන්. එතකොට ශාක මිතිකරණය කියන ක්‍රියාවලිය හරහා මේ දූෂක ද්‍රව්‍ය තුරන් කරන්නට මේ සංවේදක අඩංගු කළ ශාක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය අතිශයින්ම පරිසර හිතකාමී වගේම ලාභදායි කියලා දැනට ඔප්පු කරලා තියෙනවා. පසේ තියෙන කැඩ්මියම් ලෙඩ් වගේ ලෝහ වගේම ආසනික් සෙලේනියම් වගේ ලෝහාලෝහත් පහසුවෙන්ම පසෙන් උකහා ගන්නට පුළුවන් සුවිශේෂ වූ ශාකයන් නිර්මාණය කරන්නට ශාක නැනෝ ජෛව විද්‍යාවට අද හැකියාව ලැබී තියෙනවා.
මේ ශාකයෙන් පසෙන් උකහා ගන්නා මේ ලෝහ ශාක පත්‍රයක් හරහා පරිවහනය කරන්නට පුළුවන් ලෝහ පරිවාහකයක් විදිහට මේ පැල ඇටි වලට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ශාකය ඇතුලේ තියෙන සල්ප පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නට පුළුවන් එන්සයිම වැඩි දියුණු කරන්නටත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ අද හැකියාව ලැබී තියෙනවා. මෙටලොතයිනින් කියලා කියන්නේ සිස්ටීන් බහුල ලෝහ බන්ධන ප්‍රෝටීනයක්. මේ ලෝහ බන්ධන ප්‍රෝටීනයට පුළුවන් සිංක් හා තඹ වගේ ලෝහ සහ ලෝහාලෝහ මේ ශාක සෛලය ඇතුළ සාපේක්ෂ ස්ථාවර අභ්‍යන්තරයක පවත්වා ගන්නට. ඒ වගේම තමයි මේ මෙටලොතයිනින් කියන සිස්ටීන් බහුල ප්‍රෝටීනයට පුළුවන් ඔක්සිකාරක ආතතියන්ගෙන් ශාක සෛල ආරක්ෂා කර ගන්නට. පසගෙන තොරතුරු රස කරන්නට පුළුවන් මේ ශාකය භාවිතා කරලා අද මිනිසුන්ට හැකියාව ලැබිලා තියෙනවා පසෙහි අඩංගු වන ලෝහාලෝහමය ද්‍රව්‍යවල ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට. ඒ වගේම තමයි පලිබෝධනාශක භාවිතය නිසා පසෙහි ජීවත් වෙන පාංශ ශුද්ධ ජීවීන්ගේ ඇතිවන වෙනස් වීම් සංවේදනය කරන්නටත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ පැල ඇටියකට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එතකොට මේ තාක්ෂණය ඔස්සේ කරලා තියෙන්නේ පස පිළිබඳ තොරතුරු රැස් කරන්නට පුළුවන් පසෙහි විකෘති ස්වභාවය පිළිබඳ තොරතුරු රැස් කරන්නට පුළුවන් ශාකයක් නිර්මාණය කරන්නට. මේ නිර්මාණය කරපු ශාකයෙන් ලබා ගන්නා තොරතුරු බයෝ රෙමඩියේෂන් කියන ක්‍රමවේදය පාවිච්චි කරලා පුළුවන් මේ විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට. හොඳයි, අද අපි මේ වීඩියෝ එකෙන් බොහොම සරලව කතා කරේ කොහොමද විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා මේ ප්ලාන්ට් නැනෝ බයොනික් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න කියන එක ගැන. මම හිතනවා ඔයගලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නට ඇති කියලා. අපිත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලෝගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න. ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.